Vivasta Pratisaskarana Pilibanda, Mevanavita, Jatika Matame, Sangwadia Kativi, Tibeneva. Emma Kriavali Pilibanda, Sarvodaya Samajikan Saha, Civil Sangwithan and Neojitian, Moratua Sarvodaya Mulastanedi, Vishesha Sangwadia, other Pavatua. Janata Paramadipate, Kisishe Durulanovide, Vivasta Panavan Hundane, Paramadipate, Vadivendon. එනිසා තමයි අපි ග්‍රාම ස්වරාජ්‍ය කියන සංකල්පය නිතරම ඉස්මතු කරන්නේ මේ විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන එක තමයි එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය තිබුණේ තුනෙන් දෙකේ පාර්ලිමේන්තුවේ අනුමැතියක් තියෙන්න ඕනේ ඒ වගේම ජනමත විචාරණයකින් අලුත් ව්‍යවස්ථාව සම්මත විය යුතුයි කියන ස්ථාවරය අපි ඉන්නේ මුළු රටම පිළිගන්නට පුළුවන් එතකොට තමයි දීර්ඝව පවතින විසඳුමක් අපිට ලැබෙන්නේ දැන් අපට පේනවා සිංහල ජනතාවගේ වොමනාව ඉටු කරගන්න බෑ දෙමළ ජනතාවගේ එකඟත්වය නැතුව දෙමළ ජනතාවගේ වොමනාව ඉටු කරගන්න බෑ සිංහල ජනතාවගේ සහයෝගය නැත් මෙන්න මෙතෙන්ටයි අපි ඇවිත් තිබෙන්නේ ඒ නිසා අපිට ව්‍යවස්ථාවකින් ප්‍රශ්න විසඳන්න බෑ ඇත්තටම රටේ මේ ප්‍රශ්නේ විසඳීමේ ප්‍රතිඵලයක් හැටියට ව්‍යවස්ථාවක් මතුවෙන්නට ඕන මගේ ස්ථාවරය ඒකීය රාජ්‍යයක් තුල පළාත් බලයක් තිබිය යුතුයි මම ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරනවට වඩා මම මගේ පක්ෂය නියෝජනය. මගේ පක්ෂය හැමදාම ජනාධිපති ධුරේ තොර පාර්ලිමේන්තු බලයකට හැමදාම අපේ පක්ෂපාතිත්වය පෙන්වුවා. ඒ නිසා මම හිතන්නේ අපි ව්‍යවස්ථාවක් සඳහා වූ ජනතා විඥානයක් මේ රටේ ඇති කරගත යුතුයි. ආණ්ඩුක්‍රමවස්සාව රාමුවක් තියන්න ඕනේ කියන්නේ. ඒ රාමුව තමයි සත් නොබෙදෙනු රටක්. මේ ආණ්ඩුක්‍රමවස්සාව හදන්න ක්‍රියාවලිය ටෙක් දෙමළ පක්ෂයෙන්නුත් විසින්ම අපි ඉදිරිපත් කරා තව යෝජනාවක් එක්සත් නොබෙදෙනු බෙදන්න නොහැකි රටක් කියලා අපි ඇතුළත් කරමු කියලා ඒක අපේ යෝජනාව ඒක තමයි අතුරු වාර්තා වෙනුත් දැන් තියන්නේ සමාන ප්‍රවාසී අයිතිවාසිකම් මේකෙන් තහවුරු වෙන්න ඕනේ ඒ නිසා මේක අපි මේ මහින්ද හෝ රනිල් හෝ ගැන හිතලා ව්‍යස්ත සංශෝධනයක් නෙමෙයි පොදුවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධයෙන් අංශු මාත්‍රයක් හරි ඉස්සරහට යන්න පුළුවන් නම් අන්න ඒ සඳහා යම් මැදිහත් වීමක් කරන්න ඕනේ කියන සත්චේතනාවෙන් ඉදිරිපත් කරපු දෙයක්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මුළු මනින් මාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා අලුත් එකක් හදාගන්න පුළුවන් නම් අපි කැමතියි. ඒකට සම්පූර්ණ අධ්‍යක්ෂක මුස්සලා අපි සහය දෙනවා. හැබැයි ඒක කරගන්න බැරි නම් පුළුවන් දේ හරි කරගන්න යම් කිසිව මැදිහත් වීමක් කළ යුතුයි කියන ස්ථාවර ඉඳලා තමයි අපි විශ්ව සංශෝධන ඉදිරිපත් කරලා තියෙන්නේ මොන හෝ දේශපාලන පක්ෂයකට ජනතාවකින් ලැබෙන වරමාණුව රට පාලනය කිරීමේ හැකියාව තිබිය යුතුයි කුඩා කුඩා පක්ෂවල සහයෝගය ලබා ගැනීමට ගොස් අවසන් වශයෙන් ඒ ඌමනාවන් මත අර බහුතරයේ යහපත සඳහා කටයුතු කරන්න කිසිම ආණ්ඩුවකට බැරි වෙන මේ අස්ථාවර පාර්ලිමේන්තු ක්‍රමය වෙනස්කොට ස්ථාවර පාර්ලිමේන්තුව ඇති කළ යුතුයි අඩුම ගානේ අපිට ශිෂ්ට සම්පන්න ජාතියක් වෙන්න අපිට ඔරොත්තු දෙන පාලන ක්‍රමයක් තනි පුද්ගලයෙක්ව රජ කරන ක්‍රමයක් වෙනුවට සාමූහිකයක් විසින් පාලනය කරනු ලබන ක්‍රමයකට ගමන් කිරීමේ ඉඩකඩක් අපිට තියෙනවා ඒ හරහා ඉතින් මම විශ්වාස කරනවා ලංකාවට ඇත්ත වශයෙන්ම කොයි පැත්තෙන් බැලුවත් ජාතික ප්‍රශ්නය පැත්තෙන් බැලුවත් ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් බැලුවත් අපේ දේශපාලනික සංස්කෘතිය පැත්තෙන් බැලුවත් මේ විධායක ජනාධිපති ක්‍රමය අපිට ඔරොත්තු දෙන දෙයක් නෙවෙයි. ඒක නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්නට ඕනේ මේ වෙලාවේ අර අපි කියන මහා දෙය අපිට සාක්ෂාත් කරගන්න බැරි වුණත් අඩු වශයෙන් මේ 20 වෙනි සංශෝධනය හරහා ජනාධිපති ක්‍රමයවත් ඉවරයක් කරගන්නට ඕනේ.